චැනලකට ආයුබෝවන් කියලා ඔබ සියලු දෙනාම පිළිගන්නා ගමන්ම අප මේ ආරම්භ කරන්න හදන්නේ මේ 2024 පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පැවැත්විච්ච විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු සාකච්ඡා කිරීමටයි. එහෙනම් අපි වැඩි කතා නැතුව පළවෙනි ප්‍රශ්නයෙන් මෙන්න මේ විදිහට පටන් ගමු. මෙතනදී අහනවා රූප දෙකක් දීලා අපිට පහත රූප දෙක පිළිබඳව සඳහන් කර ඇති නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා තමයි අහන්නේ. මෙතන දියලා ඒ රූපය සහ බී රූපය කියලා බී රූප රූප දෙකක් දීලා තියෙනවා. ඒකේ පළවෙනි පිළිතුර විදිහට යාලා දීලා තියෙනවා ඒ රූපයේ අහස ඇඳ ඇති ආකාරයටම බී රූපයේද අහස ඇඳ ඇත. ඔව් අපිට බැලු බැලමුට පේන්න තියෙනවා මලාකුළු තුනක් සහ ඉරක්. ඒක රූප දෙකේම එක වගේ තියෙන වෙනසක් නැහැ. දෙවෙනි පිළිතුර දීලා තියෙනවා ඒ රූපයේ දක්නට ඇති මල් එලෙසම බී රූපයේද දක්නට ඇත. අන්න එතනනම් පොඩි අඩුපාඩුවක් තියෙනවා. මේ මෙතන මලක් තියෙනවා මෙතන මලක් තියෙනවා නමුත් මෙතන සහ මෙතන ඒ මල නැහැ. ඒක නිසා ඒ පිළිතුර වැරදි. ඊට පස්සේ ඒ රූපයේ ඇති සතුන් ගන්නට වඩා බී රූපයේ ඇති සතුන් ගන්න වැඩිය. මෙතන අපිට සත්තු ගත්තාම මෙතන බල්ලෙක් ඉන්නවා මෙතන බල්ලෙක් ඉන්නවා ඊට වඩා නම් වෙන සත්තු අපිට කොහෙවත් මේ රූප දෙකේ පේන්න නැහැ. ඒක නිසා තුන්වෙනි පිළිතුරත් වැරදි. ඒක නිසා නිවැරදි පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය තියෙන්නේ පහත ඇති ශාකපත්‍රවල රූප ඒවායේ හැඩය සහ විශාලත්වය අනුව ගොඩවල් වලට වෙන් කළහොත් ලැබෙන ගොඩවල් ගන්න කීයද? අපිට බැලූ පැලමට මෙන්න මේ විදිහට එක සමාන ඒවා පේනවා. මේක සහ මේක එකයි එක ගොඩයි. එතකොට ඊට පස්සේ ගත්තාම මෙන්න මේ දෙක තව ගොඩක් දෙකයි. පස්සේ මේකයි මේකයි එකක්. ඒක ගොඩවල් තුනයි. ඊට අමතරව අපිට තව තුනක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තුන ගත්තාම මේක අපිට රූපේ ටික පැහැදිලි. නමුත් බැලුව බැලමට පේන්න තියෙන මේ දෙක එකක් තරයි සහ මේක තවත් එකක්. ඒක නිසා පහක් තමයි එන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුර විදිහට පහ කියන එක තමයි එන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ පහත වාක්‍යයේ තදකළු අකුරින් ඇති වචන වෙනුවට පිළිවෙලින් යොදාගත හැකි වචන කට්ටලය කුමක්ද? හිමිදිරි පාන්දරම අවදිව මැලිකම් දුරලා මුහුණකට සෝදා පිරිසිදු වී සුදු ඇඳුමින් සැරසී පාසල වෙත පිය නගන සිසු දරුවන් දැක්ම ප්‍රියදසුනකි. හරි, මෙතන වචන තුල තමයි හිමිදිරි පාන්දරම මැලිකම් දුරලා පිය නගන. මේකට අපිට උඩ හිමිදිරි පාන්දරම කියන එක ගත්තාම මෙතන යාලා දීලා තියෙන අලුයම උදේම අලුයම තුනම හරිනේ. තුනම කියන්නේ අලුයම කියන්නේ දෙකම එකයි උදේම. එතකොට ඒක හරි. ඊළඟට අපි බලමු මැලිකම් දුරලා. මැලිකම් දුරලා කියන්නේ කම්මැලිකම නැතුව කියන එක. එතකොට එතන දීලා දෙනවා ලහි ලහියේ කම්මැලිව කඩිසරව. කම්මැලිව කියන එක එන්න බෑ. ඒක නිසා මේ උත්තරේ හරියන්නේ නැහැ. එතකොට මැලිකම් දුරලා කියන්නේ කම්මැලි නැහැ කියන්නේ නේද? එතකොට කඩිසර නේද ගොඩක් දුරට යන්නේ? කඩිසරව කියන එක ලහි ලහියේට වඩා කඩිසර වෙනවා. හරි, අපි ඊළඟ එකත් බලමු. සැරසී පාසල වෙත පිය නගන. පිය නගන කියන්නේ යනවා කියන එක. එතකොට දුවන සහ ගමන් කරන කියලා තියෙනවා. මෙතන දුවනවට වඩා ගමන් කරන එක තමයි වඩාත් උචිත. ඒක නිසා පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ අලුයම කඩිසරව ගමන් කරනවා කියලා තියෙන පිළිතුර. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නෙට අපි යනවා. හතරවෙනි ප්‍රශ්නය අහන්නේ පහත සටහනේ හිස්තැන් සඳහා වඩාත් සුසු වචන පිළිවෙලින් ඇතුළත් පිළිතුරු කුමක්ද? මෙතනදී අපිට ඉස්සෙල්ලාම දීලා තියෙනවා පොත පුස්තකාලය කියලා. හරි, පුස්තකාලය සහ පොත සම්බන්ධයි. ඊට පස්සේ තියෙනවා රෝගියා හිස්තැනක් ආරෝග්‍ය ශාලාව. ඊට පස්සේ තියෙනවා ශිෂ්‍යයා දෙනුම හිස්තැනක්. ඊට පස්සේ පළවෙනි හිස්තැනම හිස්තැන්ට යාලා දීලා තියෙන්නේ ගුරුවරයා ශිෂ්‍යයා පාඨකයා කියන වචන තුනම හරි. ඊට පස්සේ රෝගියා කියන එකට රෝගය මුදල් බෙහෙත්. ඒකත් හරි. ශිෂ්‍යයා දෙනුම කියන එකට අවසානයේ පන්ති කාමරේ විද්‍යාගාරයේ පාසල. හරි, අපිට මේක මෙන්න මේ විදිහට හිතන්න පුළුවන්. හරිද? මෙන්න මෙහෙම හිතන්නකෝ. පාඨකයා ගන්නවා පුස්තකාලයට ගිහිල්ලා පොත. පාඨකයා කියන පුස්තකාලයෙන් පොත් ලබා ගන්නවා. ඊට පස්සේ රෝගියා කියන කෙනා ආරෝග්‍ය ශාලාවෙන් බෙහෙත් ලබා ගන්නවා. ශිෂ්‍යයා කියන කෙනා පාසලෙන් දැනුම ලබා ගන්නවා. මෙන්න මේ විදිහට අපිට පිළිතුර කොට නැගියා කි නේද? පාඨකයා පුස්තකාලයෙන් පොත් ලබා ගන්නවා. රෝගියා ආරෝග්‍ය ශාලාවෙන් බෙහෙත් ලබා ගන්නවා. ශිෂ්‍යයා පාසලෙන් දැනුම ලබා ගන්නවා. මෙන්න මේ විදිහට හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඊට පස්සේ අපි යනවා පස්වෙනි ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ පහත කවියෙන් කියවෙන්නේ කුමක් ගැනද? හොහෝ ගාලා හඬ දෙනවා, මුහුදෙන් වෙරළට නැග එනවා, වෙරළේ පෙන පිඩු විසිරෙනවා, යලියා පසු ඇදිලා යනවා. සරලයි මේක. අපිට බැලූ බැල්මට කනට ඇහෙද්දිම අපිට තේරෙනවා මේක කියන්නේ
මුහුදු රැල්ල එන එක සම්බන්ධය තමයි කියන්නේ. එතකොට මේකට එන්නේ අනිවාර්යයෙන්ම මුහුදු රැල්ල. බලන්නකො හෝ හෝ ගාලා හඬ දෙනවා. මුහුදු රැල්ලනේ එන්නේ. මුහුදෙන් වෙරළට නැගෙනවා. නැගෙන්නේ මොනවාද? මුහුදු රැල්ල. වෙරළේ පෙන පිටු විසිරෙනවා. ඒ එන්නේ රැල්ලනේ. රැල්ලිය ඇවිල්ලා තමයි පෙන පිටු විසිරෙන්නේ. යලි ආපසු වැදිලා යන්නේ රැල්ලම තමයි. හරි. එහෙනම් පහට පිළිතුර මුහුදු රැල්ල. ඊපස්සේ 6 වෙනි ප්‍රශ්නෙට යනවා අපි. සිද්ධියක අවස්ථා කීපයක් පහත දැක්කේ. ඒ අවස්ථාව. මස් කෑල්ලක් කටේ තබාගත් තවත් බල්ලෙකු වතුරේ සිටිනවා යයි ඌට පෙනුනි. B. අනිකාගේ මස් කෑල්ල උදුරා ගැනීමට කට ඇරිය විට උගේ මස් කෑල්ල වතුරට වැටුනි. C. මස් කෑල්ලක් කටින්ගත් බල්ලෙක් ඒ දණ්ඩක ගමන් කළේය. D. කෑදර බල්ලාට තමා සතුව තිබුණු මස් කෑල්ලක් අහිමි විය. E. ඒ බල්ලාගේ මස් කෑල්ල උදුරා ගැනීමට ඌ සිතුවේ. ඒ වායේ නිවැරදි පෙළගැස්ම කුමක්ද? හරි. මේක පෙළගැස්සන්නයි තියෙන්නේ. අපිට ඉතින් මෙතන බැලූ බැලමට පේනවා පළවෙනිම එක වෙන්නේ මස් කෑල්ලක් කටින්ගත් බල්ලෙක් ඒ දණ්ඩක ගමන් කළේ. මේක තමයි පළවෙනි එක. එහෙනම් CN ඕන ඉස්සල්ලාම. ඊට පස්සේ අපිට පේනවා එයා ඒ දණ්ඩෙන් ගමන් කරද්දී එයාගේ ජායාව වතුරට වැටලා එයාට පේනවා මස් කෑල්ලක් කටේ තබාගත් තවත් බල්ලෙකු වතුරේ සිටිනවා යයි ඌට සිතුනි. එහෙනම් A. ඊළඟට එන්නේ A. C සහ A. හරි. AC. මේක වැරදි. එතකොට පළවෙනි එක සහ දෙවෙනි එක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. C සහ A. ඊට පස්සේ එයාට ඊට පස්සේ මොකද හිතෙන්නේ? ඒ බල්ලාගේ මස් කෑල්ල උදුරා ගැනීමට ඌ සිතුවේ. ඒක තමයි එයා ඊළඟට කරන්නේ. ඒක දැකලා එයා ජායාව දැකලා හිතනවා මේ මස් කෑල්ල උදුර ගන්න ඕනේ කියලා. ඊටන් E එන්නේ. අපිට එතකොට ඒක එක අතරින් වෙනවා. මොකද C A D තියෙන්නේ. මේක තියෙන්නේ C A E. අපි ඊළඟ පියවරත් බලමු. උත්තරය තීරණය කරමු. ඊට පස්සේ ඒ බල්ලාගේ මස් කෑල්ල උදුරා ගැනීමට ඌ සිතුවේ. ඊට පස්සේ මොකද කරන්නේ? අනිකාගේ මස් කෑල්ල උදුරා ගැනීමට කට ඇරිය විට උගේ මස් කෑල්ල වතුරට වැටුනි. අවසානට කෑදර බල්ලාට තමා සතුව තිබූ මස් කෑල්ලත් අහිමි විය. හරි නේද? 6 වෙනි ප්‍රශ්නයේ එහෙනම් පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. 7 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. පහත සඳහන් රූප රටාවේ ප්‍රශ්නාර්ථය ඇති කොටුවට ආයුතු රූපේ කුමක්ද? හරි. පළවෙනි කොටුවේ මොකද්ද වෙලා තියෙන්නේ? ඩොට් එක මෙතන ඉඳන් මෙතෙන්ට මෙතෙන්ට ගිහිල්ලා යට කොටුවෙත් මෙතනින් අරගෙන මෙතනින් අරගෙන මෙතෙන්ට ගිහිල්ලා. එහෙනම් අවසාන කොටුවෙත් මෙතනින් පටන් අරන් මෙතනින් පටන් අරන් මෙතෙන්ට ගිහිල්ලා කොටුවට මොකද වෙලා තියෙන්නේ? කොටුව මෙතනින් පටන් අරන් මැද්දට ඇවිල්ලා අයින්ටම ගිහිල්ලා කොටුව මෙතනින් පටන් අරන් මැද්දට ඇවිල්ලා අයින්ටම ගිහිල්ලා කොටුව මෙතනින් පටන් අරන් මැද්දට ඇවිල්ලා අයින්ටම ගිහිල්ලා. මෙහෙම නේද? එහෙනම් එන්න ඕන මොකද්ද පිළිතුර? කොටුවයි තිතයි එක තැනට සෙට් වෙලා තියෙනවා. මෙන්න මේ දෙවෙනි පිළිතුර. ඊළඟට අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. පහත කොටුව තුල ඇති දෑ වඩාත් අර්ථවත් පෙන්වා ඇති සටහන කුමක්ද? මෙතන අපිට පේන්නේ විදිහට අයන්න තියෙනවා ඔයන්න තියෙනවා වගේ සිංහල අකුරක් තමයි තියෙන්නේ. මෙතන ද්‍රවිඩ දෙමළ අකුරක් තියෙනවා. මෙතන දෙමළ අකුරක් තියෙනවා. මෙතන පහේ ඉලක්කම සහ මෙතන තුන තියෙනවා. මෙතනදී අයන්නයි වයන්නයි කියන්නේ සිංහල අකුරක් කියලා එකට අපිට ගෲප් කරන්න පුළුවන්. දෙමළ අකුරු දෙක එකට ගෲප් කරන්න පුළුවන්. ඉලක්කම් දෙක එකට ගෲප් කරන්න පුළුවන්. ඒ විදිහට කරලා තියෙනවා පළවෙනි එකේදී. දෙවෙනි එකේදී යාලා කලවමට සිංහල අකුරයි දෙමළ අකුරයි එකට දාලා ඒක හරියන්නේ නැහැ. තුන්වෙනි එකේදී යාලා සිංහල අකුරු දෙක වෙනම ඉලක්කම් වෙනම දෙමළ අකුරු වෙනම. ඊට වඩා අපිට මෙතනදී ඇත්තටම ගැලපෙන්නේ අකුරු වර්ග දෙක වෙනම දාලා ඉලක්කම් දෙක මැද්දේ පොදු කුලකයක් විදිහට තියෙන එක තමයි ගැලපෙන්නේ. එහෙනම් 8ට අපිට එන්නේ පළවෙනි පිළිතුර. 9 වෙනි ප්‍රශ්නෙට 9 වෙනි ප්‍රශ්නය අහනවා. පහත රූපයේ පෙන්වා ඇති පෙට්ටියේ කපා දිගහැරිය පසු දැකිය හැකි ආකාරයේ පෙන්වන රූපේ කුමක්ද? හරි. අපි මේ පෙට්ටිය ගත්තාම මේක කපපුවාම කොයි වගේද පෙන්වන්නේ කියලා තමයි අහන්නේ මෙයාලා. ඒකට අපිට ඉස්සලාම එතකොට තියෙනවා මෙන්න මේ උඩ කෑල්ල අපි මේක මේ විදිහටම එන්න ඕනනේ. මෙන්න මේ කෑල්ල මේ විදිහටම එන්න ඕනේ. ඒක අපිට පැහැදිලි. මෙන්න මේ කෑල්ල. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල ඒ විදිහටම එන්න ඕනේ. එතකොට ඒ කෑල්ල ඒ විදිහට තියෙන රූප තියෙන්නේ මේක වැරදි. මේ පොඩි කෑල්ලක් තියෙන්නේ එහෙම කෑල්ලක් තියෙන්න බෑ. මෙතන තියෙනවා මෙතන තියෙනවා. හරි. එහෙනම් දෙවෙනි එක හරි තුන්වෙනි එක හරි තමයි. බලන්නකො දෙවෙනි එකේ තියෙනවා මෙන්න මෙහෙම කෑලි දෙකක්. මෙහෙම කෑලි දෙකක් මෙතන නැහැනේ මේ. ඒක නිසා දෙවෙනි පිළිතුර වෙන්න බෑ. තුන්වෙනි එක තමයි පිළිතුර. හරි. 10 ප්‍රශ්නයට මෙයාලා අහන්නේ පහත රූපයෙන් දක්වා ඇති ඝන වස්තුවෙහි ඇති කඩ ඉර දිගේ කපා සමාන කොටස් දෙකකට වෙන් කළොත් ලැබෙන කැපුම් මොහොනතේ හැඩය කුමක්ද? හරි. මෙන්න මේ වගේ ඝන වස්තුවක් තියෙනවා අපිට දීලා මේක දෙකට මැදින් කැපුවොත් මොකද්ද එන්නේ කියලා තමයි මෙයාලා අහන්නේ.
කැපුවාම එන මුහුණතේ හැඩය. ඉතින් හරිම සරලයි. මේක ඝන වස්තුවක්, පිරිච්ච වස්තුවක්. මේක දෙකට මැදින් කපලා අපි මේ මුහුණතක් අරගෙන බැලුවොත් මොකක්ද අපිට පේන්නේ? මෙන්න මේ විදිහ හැඩයක් තමයි අපිට පේන්නේ. ඉතින් 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර. ඉතින් මම දැන් මේ වෙද්දි 2024 ශිෂ්‍යත් පහවතර ශිෂ්‍යත් විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. මම හිතනවා ඕගොල්ලන්ට මම සාකච්ඡා කරපු විදිහ තේරෙන්නේ නැති කියලා. මම දැන් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට මම channel එකේ දානවා. දාපුවාම ඕගොල්ලෝ බලලා මම මේ පැහැදිලි කරපු එක තේරුණාද, වේගවත් වැඩිද, කොහොමද කියලා ඉවරලා මට comment එකක් දාන්න. ඊට අදාළව බලලා මම ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. එහෙනම් මම දැනට මේක මෙතනින් නවත්වනවා. බොහොමත්ම ස්තුතියි.